අද නොවැම්බර් 5 වෙනිදා. ඊයේ රෑ පටන් ගත්තු වැස්ස එක දිගටම තාමත් වහිනවා. හෙට අපේ පන්සලේ කටින පින්කම තියෙන නිසා ඊට කලින් දවසේ තියෙන බෝධි පූජාවට සහභාගී වෙන්න අපේ අම්මා වැස්සෙම පන්සල් ගියා. ඉතින් අම්මා බෝධි පූජාව තියලා එද්දි ගොඩක් රෑවේ කියලා හිතුන නිසා මමයි නංගී එකතු වෙලා අපි 6 දෙනාටම අම්මලගේ ගෙදර ඉඳන් රෑ කෑම හැදුවා. අද මම අපි 6 දෙනාගේ රෑ කෑමට වෙජිටබල් නූඩල්ස් එකක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. වැස්ස දවසක් කියන්නේ ඉතින් අපි හැමෝටම ටිකක් කම්මැලි දවසක්නේ. ඒ වුණාට නංගිත් මාත් එක්ක හිටපු නිසා කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් තමයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. නූඩල්ස් එකට අවශ්‍ය එළවලු ටික කපා ගන්න කලින් මම වතුර එකක් රත් වෙන්න තියලා ඒකට ලුණු කුඩු පොල් තෙල් එහෙම දාලා වතුර එක නටව ගන්නවා. නූඩල්ස් තම්බන වතුර එකට ඒ විදිහට පොල් තෙල් ටිකක් එකතු කරාම අපිට නූඩල්ස් එක ඇලෙන්නේ නැතුව තම්බ ගන්න පුළුවන්. හැමදාම මගේ කුසියෙම කෑම හදලා අද මට ඉතින් අම්මගේ කුසියේ කෑම උයද්දි ඒකේ අමුතුම නැවුම් හැඟීමක් තියෙනවා. කොච්චරවත් හැමදාම ගිහින් අම්මගේ අතින් උයපු බත් කටක් කාලාවට අම්මගේ කුසියේ මේ විදිහට උයන්න ලැබෙන්නේ මට ඉතින් ගොඩක් කලාතුරකින්. ඉතින් ඒ නිසා අද අම්මලගේ ගෙදර වුණත් මගේ අද්දෙකෙන් අම්මටයි තාත්තටයි කෑම හදන නිසා මම ඒ කෑම ගොඩක් ආසාවෙන් ආදරෙන් තමයි හැදුවේ. මම මැරි කරන්න කලින් ගෙදර ඉන්න කාලේ අම්මයි තාත්තයි සමහර දවස්වලට එළියට ගියාම එන්න දවල් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දවස්වලට මම අම්මටයි තාත්තටයි නංගිල දෙන්නටයි දවල්ට කෑම හදනවා. ඒ දවස්වල හැමදේම ගැන මේ තරම් ලොකුවට තේරුමක් නොතිබුණාට අම්මා මට හදිසි වෙලාවකදී ලේසියෙන් උයා ගන්න විදි පුරුදු කරලා තමයි තිබුණේ. කොච්චර කියලා දීලා තිබුණත් ඒ කාලේ උයද්දී මට හොඳ හොඳ වැඩ වෙලක් තියෙනවා. ඉතින් ඒ වගේ එක දවසක අම්මයි තාත්තයි එළියට ගිහිල්ලා එන්න පරක්කුණ වෙලාවක මම එයාලට උයලා අම්මයි තාත්තයි එනකන් බලාගෙන හිටියා. ඉතින් එදා අම්මයි තාත්තයි හොඳටම මහන්සි වෙලා ගෙදර ඇවිත් බත් බෙදා ගන්න බලද්දී මම වෑංජන ඔක්කොම හදලා බත් එක හදන්නේ නැතුව. ඉතින් එදා අම්මටයි තාත්තටයි ගෙදර ආපු ගමන් කන්න කෑම ලෑස්ති කරලා තිබුණට මට හාල්ලිපේ තියන්න අමතක වෙලා තිබුණ නිසා මම බත්තුයල ඉවර වෙනකන් බඩගින්නේ ඉදෙන්නට බලාගෙන ඉන්න උනා. ඒ කාලේ මට ඒ වගේ සුන්දර දේවල් නොවුණා නම් අද මට මතක් කරලා සතුටු වෙන්න ඒ වගේ සුන්දර අතීතයක් නොතිබෙන්න තිබුණා නේද? ඉතින් මම මේ දේවල් ගැන නංගිටත් කියන ගමන් උයන අතරේ නංගි මට රසම රස ටී එකක් හදලා දුන්නා. දැන් මම නූඩල්ස් එක හදන්න අවශ්‍ය කරන හැමදේම කපලා ලෑස්ති කරගෙන ඉවර නිසා අපි දෙන්න ටිකක් වෙලා අරගෙන අපි දෙන්නගේ ටී ටයිම් එක එන්ජොයි කරා. අම්මගේ පොඩි වංගෙඩිය දාලා සුදු ලුණු ටිකක් වැඩිපුර කොටාගෙන මම දැන් නූඩල්ස් එක තෙම්පරාදු කරන්න තමයි මේ හදන්නේ. ඉතින් මමයි හස්බන්ඩුයි වෙජිටේරියන් නිසා මුලින්ම වෙජිටබල් නූඩල් එක හදලා ඉවර වෙලා තමයි පස්සේ මම මේකට බිත්තර එකතු කරන්නේ. මට වගේම මගේ නංගිලා දෙන්නටත් හොඳට උයන්න පුළුවන්. ඉතින් මට අපේ චූටි නංගිත් මේ වෙලාවේදී නූඩල්ස් එක හදන්න ගොඩක් උදව් කරා. අපේ තාත්තා ගොඩක් තෙල් වර්ග, සෝස් වර්ග එහෙම දාලා කෑම හදනවට වැඩිය කැමති නැහැ. ඉතින් ඒක නිසා මම අද මේ නූඩල් එකට සෝස් වර්ග මුකුත් එකතු කරේ නැහැ. කැරට්, ලීක්ස් එහෙම ගොඩක් වැඩිපුර දාලා කහයි, ගම්මිරිසුයි, ලුණුයි දාලා තමයි මම මේ නූඩල්ස් එක අද තෙම්පරාදු කරගන්නේ. Thank you.
කැරට් ගොඩක් වෙලාවක් මලවගන්නේ නැතුව බාගෙට අමුවෙන් තැම්බීගෙන එනකොටම මම නූඩල්ස් එක මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. නූඩල්ස් ටික තැලෙන්නේ නැති වෙන්න මම හැඳි දෙකක් අරගෙන තමයි මේ විදිහට නූඩල්ස් එක කලවම් කරගන්නේ. කැරට් මිශ්‍රණයත් එක්ක නූඩල්ස් ටික හොඳට කලවම් කරලා ඉවර වෙලා ලිප ඕෆ් කරන්න කිට්ටු කරලා තමයි මම ලීක්ස් ටික මේ මිශ්‍රණයට එකතු කරන්නේ. මොකද ලීක්ස් ටික ගොඩක් තැඹිලා පාට වෙනස් වුනහම නූඩල්ස් එකේ ලස්සන පාට අපිට ගන්න බැරි වෙනවා. දැන් ඉතින් මහ වැස්සේ මමයි නංගි හදන්න පටන් ගත්ත නූඩල්ස් එක අපි දෙන්න හදාගෙන ඉවර කරගත්තේ මෙන්න මේ විදිහට. ගොඩක් සීතල මේ වගේ වැස වෙලාවක උණුවෙන්ම මේ නූඩල්ස් එක කන්න තිබුණා නම් හොඳයි කියලාත් මට මේ වෙලාවේදි හිතුණා. ඉතින් දෙන්නත් එක්ක රෑට කෑම හැදුවා වගේම අම්මා එනකොට අම්මගේ කුසිය ලස්සනට අස් කරලා තියන්න ඕනනේ. මම කෑම ලෑස්ති කරපු නිසා ඒ වැඩේ බාරගත්තේ නංගි. උයල ඉවරුණ ගමන්ම ඒතැන් ලස්සනට අස් කරගන්න එක මම නම් දකින්නේ ගොඩාක් හොඳ පුරුද්දක් විදිහට. දෙන්නත් එක්ක කෑම හදලා ඉක්මනටම කුස්සියත් අස් කරලා දැන් මේ අපි තාත්තගේ රෑ කෑම මේසෙට ලෑස්ති කරන්න තමයි හදන්නේ. අපි ඉතින් ගෙදර මොන දේ හැදුවත් තාත්තා ඒ දේවල් සමහර වෙලාවට කන්න අකමැති වුණත් තාත්තගේ කොටස මුලින්ම වෙන් කරලා තමයි අපි ඒ දේවල් කෑමට ගන්නේ. ඉතින් ඒ වගේමයි අද මම මගේ හස්බන්ඩ ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් සලකන්නේ. මගේ අම්මා තාත්තට අපි පුංචි කාලේ ඉඳන්ම මේ වෙනකන් ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් සලකන විදිහ මම දැකලා තියෙන නිසා කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් මට මේ වෙලාවේදී හිතුණ දෙයක් තමයි අපි ජීවත් වෙන පරිසරය අනුව තමයි අපේ ජීවිතේ හැම දෙයක්ම හැම ගතිගුණයක්ම තීරණය වෙන්නේ කියලා. දැන් රෑ 7ටත් ළඟයි. වැස්ස නම් චුට්ටක්වත් අඩු නැහැ. වහිනවා කියලා ඉතින් අපේ වැඩපාඩු කරගන්න බැහැනේ. අම්මව ගන්න පන්සලේ ළඟට තාත්තා යන්නම් කියපු නිසා නංගිව ගෙදර තනියෙන් තියලා යන්නත් බැරි නිසා මම නංගිවත් ලෑස්ති කරගෙන අපි දෙන්නත් එක්කම ෂොප් එකට යන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි දෙන්නට ලෑස්ති වෙලා පැය භාගයක් විතර බලාගෙන ඉන්න උනා වැස්ස අඩු වෙනකන්. අහම්බෙන් වුණත් තමන්ගේ පවුලේ අයත් එක්ක මේ විදිහට ගත කරන්න පුළුවන් හැම වෙලාවකම ඉඩක් හදාගන්න. මට නම් දැනෙන්නේ අපිට ළඟම අය එක්ක ගෙවන හැම තප්පරයක්ම හරිම සුන්දරයි ආදරණීයයි කියලා.